අපි නැවත වාරයක් සජීවී ලෙසින් ඔබත් සමග සම්බන්ධ වන්නේ වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ සිට. අද හිමිදිරි පාන්දර සිට මේ මොහොත දක්වා මෙම ස්ථානයේ සිදු වූ බොහෝ දෑ සජීවී ලෙසින් සමීප කරන්නට අපි විශාල උත්සාහයක් ගත්තා. මේ මොහොතේදී මාත් සමග මෙම විහාරස්ථානය සහ ධාතුන් වහන්සේලාව පිළිබඳව කතා බහ කරන්නට එකතු වී සිටිනවා අමරපුර සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ මහානායක ධූරන්දර වස්කඩුවේ මහින්දවංශ හිමියන් අපේ හාමුදුරුවනේ. මං කැමතියි ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට මේ ධාතුන් වහන්සේලා පිළිබඳව අපි විටින් විට දැනුවත් කිරීම කරා. 1800 ගණන්වල අගභාගයේ වැඩවාසය කළ සුභූති හිමියන්ගේ මග පෙන්වීම සහ අප්‍රතිහර්ත ධෛර්ය ප්‍රතිඵලයක් හැටියට තමයි ධාතුන් වහන්සේලා මේ විහාරයට ලැබෙන්නේ. සුභූති නායක හාමුදුරුවන්ගේ ඉතිහාසය ගැන මම පුංචි කරුණු කීපයක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. වස්කඩුවේ සුභූති නායක හාමුදුරුවෝ මේ රටේ 19 වෙනි සියවස අගභාගයේත් 20 වෙනි සියවස මුල් භාගයේත් වැඩ හිටපු ස්වාමින් වහන්සේලා අතර ඉංග්‍රීසි භාෂාව ඉතාමත්ම ඉහලින් කියවන්න පුළුවන් ලියන්න පුළුවන් හැකියාව තිබිච්ච නායක හාමුදුරුවමක් විතරක් නෙමෙයි පුරාවිද්‍යා පිළිබඳ ශිලා ලේඛන පිළිබඳ මහා දැනුමක් උන්වහන්සේට තිබිච්ච ස්වාමින් වහන්සේ නමක්. ලෝකයේ එකල හිටපු ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව, රුසියාව, සියම් දේශය, අද තායිලන්තය කියලා කියන්නේ මියන්මාරේ, දා බුරුමේ කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ රටවල හිටපු මහා උගත්තු මේ නායක හාමුදුරුවත් එක්ක බොහොම සමීප සම්බන්ධතාවයක් දැක්ව උන්වහන්සේගේ බුද්ධිය නිසා, දැනුම අවබෝධය නිසා ඒ හරහා තමයි උන්වහන්සේ මේ ලෝකයේත් එක්ක ලොකු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබුණේ. උන්වහන්සේ වැඩ හිටපු විහාරස්ථානය තමයි එදා හැඳින්වුවේ අභිනවාරාමය. අද උන්වහන්සේට ගෞරවයක් ලෙස උන්වහන්සේගේ නමින් ශ්‍රී සුභූති මහා විහාරස්ථානය විදිහට අපි හඳුන්වනවා. හොඳයි. අපේ හාමුදුරුවනේ, එතකොට උන්වහන්සේගේ ඒ මහා ප්‍රඥ දැනුම නිසාවෙන්ම තමයි බ්‍රිතාන්‍ය රජයේ ගෞරවයක් හැටියට ධාතුන් වහන්සේලා මේ විහාරස්ථානයට ලැබෙන්නේ උන්වහන්සේ කළා වූ අනුපමේය සේවය නිසා. එතකොට දැන් අපි මේ ඉන්න අවස්ථානය ගැන කතා කරනකොට මේ ධාතු මන්දිරය උන්වහන්සේගේ යුගයේ තැනුනේ, මෙහිත් ලොකු ඉතිහාසයක් තියෙනවා අපේ හාමුදුරුවනේ, විශේෂයෙන් මේ උළුවස්ස සහ මේ ධාතු මන්දිරය ගැන අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. අනිවාර්යෙන්ම සුභූති නායක හාමුදුරුවන්ගේ මහා ප්‍රඥා පාඨවය ඉංගලන්ත මිනිස්සු හොඳට හඳුනගෙන හිටියා. ඉංග්‍රීසි ජාතීන් ඉන්දියාවේ පුරාවිද්‍යා කැණීම් කරනකොට උපදේශකත්වයේ වස්කඩුවේ සුභූති නායක හාමුදුරුවන් වහන්සේගෙන් සැලෙක්ෂන් ද කණින්ග්හැම් පෙප්පේ වගේ මහත්තුරු. එතකොට උන්වහන්සේට මුදලක් ලබා දෙන්න ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කරපු වෙලාවේ උන්වහන්සේගේ ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේගේ බලාපොරොත්තුනේ ධාතුන් වහන්සේ නමක්, නිසක ධාතුන් වහන්සේ නම පැරණිඩේක වනල තිනේ ඒ විදිහට. ඒ උන්වහන්සේගේ මහා භාග්‍යයට ඒ ධාතුන් වහන්සේලා ඉන්දියාවෙන් ලැබුණේ ලැබිච්ච වෙලාවේදී මේ ධාතුන් වහන්සේ මේ අදත් පැඩ ඉන්න ඉපරණි මන්දිරය ධාතු මාලිගාව කියලා එදා හැඳින්වුවේ. එතකොට මේ ධාතු මාලිගාවේ මේ ධාතුන් වහන්සේ වැඩි ඉන්න සදාතු කරළුවට ඇතුල් වෙන මේ ඇතුල් මාලේ පිවිසුම් දොරටුව. ඒ දොරටුවේ ඉහළ සටහන් වෙලා තියෙනවා එදා ඉන්දියාවේ ධාතු නිධානයේ තිබිච්ච බ්‍රාහ්මි ලේඛනය. යන් සල්ල නිධනේ බුදුස භගවතේ සකියානං සුගතිපතානං සබගිනිකානං කියලා. ඒ ලේඛනය මේ පිවිසුම් දොරටුවේ සටහන් කරලා තිබෙනවා. ඊළඟට ඒ ධාතු තිබිච්ච මංජුසාව ওই පිවිසුම් දොරටුවේ සටහන් කරලා තිනවා. එතකොට මේ දක්ෂ පිත්තල කරුවන් විසින් මේ කටයුත්ත සිද්ධ කරලා තිබෙනවා. එතකොට මේක තමයි අද බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ශුද්ධ වූ භූමිය නැත්නම් සුගන්ධ කුටිය විදිහට අපි හඳුන්වන්නේ ඒ එදා ඉන්දියාවේ ලැබිච්ච ධාතුන්. මේකේ ශෛලිය පැරණි ඉතිහාසය රැකෙන විදිහට ධාතු මන්දිරයක්ම විදිහට මේ ගොඩනැගිලි එදා නායක හාමුදුරුවෝ හරිගැස්සුව මේ ධාතුන් වහන්සේලා වෙනුවෙම. මේක යට තියෙන දොරටුවේ මේකට ගහලා තියෙන රිලික් පැලස් කියලා ධාතු මන්දිරය, ධාතු මාලිගාව කියලා. ඒ නිසා එදා ඉඳලා මේක බොහෝම අපි ආරක්ෂා කරගෙන කටයුතු කරන බුදු කුටියක් විදිහට. එහෙමයි. අපේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එදා මෙදාතුර දිවි හිමියෙන් ආරක්ෂා කරගත්තා වූ මේ ධාතුන් වහන්සේලා හෙට දිනේදී
කුරුණෑගල රිදී විහාරයට ඔබ පැමිණිය හොත් ඔබට මේ ධාතුන් වහන්සේලා දැක බලාගෙන වැඳ පුදා ගැනීමේ ඒ උතුම් අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ නිසා නැවත වාරයක් ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා හෙට උදෑසන සිට කුරුණෑගල රිදී විහාරයට පැමිණෙන්න උත්තම නිසක ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම උදෙසා. එසේනම් අපේ හාමුදුරනේ ඔබ වහන්සේට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් දැනට මා තාවකාලිකව සමුවර ගන්නවා.